අයිබුවන් ජාතික නාලිකාව ජාතික පාසල අධ්‍යාපන වැඩසටහන් මාලාව යටතේ දෑ දුවදරුවන්ගේ අධ්‍යාපනය සඳහා විශාල පිටුවහලක් සපයනවා. ඒ යටතේ සුපුරුදු බ්‍රහස්පතින්දාවේ අපි කතා කරන්නේ ගණිත විෂය. අපේ දරුවෝ දන්නවා අපි ගණිත විෂය යටතේ මේ දිනවල කතා කරමින් සිටින්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට අත්‍යවශ්‍ය පාඩම් කිහිපයක පුනරීක්ෂණ පාඩම් මාලාවක් යටතේ තමයි අපේ දරුවෝ මේ අපිත් සමග සම්බන්ධ වෙන්නේ. මේ පුනරීක්ෂණ පාඩම් මාලාව යටතේ අපි අපේ දරුවන්ට අත්‍යවශ්‍යම පාඩම් කිහිපයක් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ අදාළ ප්‍රශ්නවලට ඉලක්ක කරලා ඉතාම විශේෂ කරලා කියලා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපේ දරුවෝ අපිත් සමගම සම්බන්ධ වෙලා මේ පුනරීක්ෂණ පාඩම් මාලාව හොඳින් අධ්‍යයනය කරන්න මං හිතන්නේ ඔබට ලොකු උදව්වක් වෙයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂයට. ඒ යටතේ දරුවනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගණිතයේ තියෙන තේමාහයෙන් ඉතාම වැදගත් තේමාවක් වන වීජ ගණිතය කියන තේමාවේ තියෙන එක මාතෘකාවක්. ඒ තමයි සමීකරණ. අද අපි අපේ දරුවොත් සමග කතා කරන්නේ මේ සමීකරණ කියන පාඩමේ පුනරීක්ෂණ පාඩම් මාලාවක්. එතකොට දරුවනේ අපි කෙලින්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරලම තමයි අපි දරුවොත් සමග කතා කරන්නේ. කෙටි හැඳින්වීමක් කරොත් සමීකරණ කියන පාඩම අපි කතා කරන අවස්ථා තුනක් යටතේ එකක් සරල සමීකරණ, සමගාමී සමීකරණ සහ වර්ගජ සමීකරණ. එතකොට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රය ගැන කතා කරොත් දෙවනි ප්‍රශ්න පත්‍රයේ වීජ ගණිතයට ගණන් තුනක් ලැබෙනවා. ඒ ගණන් තුනෙන් දෙකක් ලැබෙන්නේ දරුවනේ මම මේ කියපු මාතෘකා තුනෙන්. මොනවද ඒ මාතෘකා තුන? සරල සමීකරණ, සමගාමී සමීකරණ, වර්ගජ සමීකරණ. මෙන්න ඒ කියන්නේ දරුවනේ අද අපි කතා කරන මේ පාඩමෙන් ඔබට දෙවනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 20ක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ගණන් 25 ඇතුළෙත් අද අපි මේ කතා කරන මාතෘකාව යටතේ ගණන් 4ක් හෝ 5ක් තියෙනවා. එහෙනම් දරුවනේ ඉතාම වැදගත් පාඩමක් එක තමයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. අපි කතා කරමු මුල් අවස්ථාවේදීම සරල සමීකරණයක් කොහොමද විසඳන්නේ, ඒ සම්බන්ධ ගැටලු කිහිපයක්. බලන් දරුවනේ අපි දරුවොත් සමග කතා කරන පළවෙනි ගැටලුව. දැන් මේ පළවෙනි ගැටලුවේදී ඔබට දිස් වෙනවා ඉතාම සරල සමීකරණයක් තමයි අපි කතා කරන්නේ. මේ සමීකරණය විසඳන්න, සමීකරණයක් දෙන්නේ විසඳන්න. එතකොට මේ 3x තනි කරගන්න ඕනේ. 3x ඉතුරු කරගෙන ඍණ 2 සමාන ලකුණින් දකුණු පැත්තට ගෙනියනවා. එතකොට 3x 7 සමාන ලකුණින් දකුණු පැත්තේ 7, මේ ඍණ 2 දකුණු පසට එනකොට ධන 2 බවට පත් වෙනවා. මේකේ නියමම ක්‍රමය අපි මෙතනදී කතා කරන්නේ. අපි කෙලින්ම ඉලක්ක කරන දරුවන්ට මේක හදන ක්‍රමය තමයි අද පැහැදිලි කරන්නේ. එහෙනම් දරුවනේ වම් පැත්තේ තියෙනවා 3x, 7ට 2ක් එකතු වුණාම 9යි, දෙපසම අපි 3ෙන් බෙදෙනවා. එතකොට අපිට ලැබෙනවා x = 9 බෙදීම 3, x = 3යි. මේ ආකාරයට අපි අර කතා කරපු වර්ග 3ම කතා කරනවා. සමන්ස අපේ දරුවොත් සමග තවත් සරල සමීකරණයක් විසඳමු. ඔව් දරුවනේ, සිසිර සර් පැහැදිලි කරා වගේ අපි සරල සමීකරණ, එහෙම නැත්නම් සමීකරණයක් කියලා කියන්නේ සමාන ලකුණක් සහිත ප්‍රකාශන. එතකොට සමාන ලකුණු සහිත ප්‍රකාශන විවිධ හැඩේ ප්‍රකාශන තියෙනවා. දැන් සිසිර සර් ඉදිරිපත් කරේ එක ආකෘතියක ප්‍රකාශනයක්. ඒ වගේම දැන් මං ඉදිරිපත් කරන්න යන්නේ ඒ වගේම සරල සමීකරණයක්, ඊට වඩා වෙනස් ආකාරයේ ආකෘතියක්. බලන්න දරුවනේ මේ ගැටලුව දැන් ඔබට ඉස්සෙල්ලා දුන්න ගැටලුවට වඩා වෙනස් ආකාරයේ ගැටලුවක් ඔබට දැන් දිස් වෙනවා. බලන්න 4x ඍණ 1 = 3x ඍණ 2. දැන් ඉස්සෙල්ලා වගේ නෙවෙයි, අඥාත පදය සමාන ලකුණෙන් දෙපසම තියෙනවා. එහෙනම් අපේ අවශ්‍යතාවය x තනි කරලා x වල පිළිතුරක් ලබා ගැනීම. එහෙනම් දරුවනේ අපි x තනි කරමු. 4x තියෙන පැත්තට අපිට පුළුවන් දකුණු පැත්තේ තියෙන 3x උත් ගන්න. එහෙනම් 4x දකුණු පැත්තේ තියෙන ධන 3x වම් පැත්තට ගන්න ඍණ 3x බවට පත් වෙනවා. දකුණු පැත්තේ ඍණ 2 තියෙනවා. ඒ වගේම වම් පැත්තේ තියෙන ඍණ 1 දකුණු පැත්තට ගන්නකොට මේ ආකාරයට ධන 1 බවට පත් වෙනවා. ඔබට ඕන නම් අවස්ථා දෙකකදී ඔය දේ කරන්නත් පුළුවන්. මේ වගේ එක අවස්ථාවකදී කරන්නත් පුළුවන්. එතකොට දරුවනේ මෙතන තියෙනවා 4x ඍණ 3x කියන්නේ x. එහෙනම් ඍණ 2යි ධන 1යි කියන්නේ ඍණ 1යි. අන්න සරලව අපිට පුළුවන් x වල පිළිතුර ලබා ගන්න x = ඍණ 1යි කියලා. ඊළඟට බලමු දරුවනේ මේ අගේම වෙනත් ආකාරයේ ගැටලුව බලමු. දැන් බලන්න ඒ ආකෘතිය ඊට වඩා වෙනස්. x ඍණ 4 බෙදීම 3 = 2. එහෙනම් අපේ අවශ්‍යතාවය x තනි කරගන්න. අපිට පේනවා x තනි කරගන්න වම් පස මේ ඍණ 4 සහ බෙදීම 3 ඉවත් කරන්න ඕන. මේ දෙකෙන් අපේ දරුවෝ දන්නෝ මේ වෙනකොට අපිට පළමුව ඉවත් කරන්න පුළුවන් මේ හරයේ තියෙන 3.
එහෙනම් ඒක බෙදීමක් විදිහටයි තියෙන්නේ. එහෙනම් දකුණු පසට යනකොට අපිට වැඩි කිරීමක් බවට පත් වෙනවා. එහෙනම් අපිට පුළුවන් x ඍණ 4 සමානයි 3 වරක් 2 6යි කියලා එකවර මේ ආකාරයෙන් ලියන්න. දැන් දරුණි x තනි කරන්නයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඍණ 4 දකුණු පසට ගෙනියමු. එහෙනම් x සමානයි දකුණු පස 6 ඍණ 4 දකුණු පසට යනකොට ධන 4 බවට පත් වෙනවා. එහෙනම් අපිට පිළිතුර ලෙස ලැබෙනවා x සමානයි 10. උදාරුණි අපි අපේ දරුවොත් සමග පැහැදිලි කරේ සරල සමීකරණයක් විවිධ ආකෘති යටතේ කොහොමද විසඳන්නේ කියලා. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සරල සමීකරණ ගොඩනැගීම සහ විසඳීම. කොහොමද සරල සමීකරණයක් ගොඩනගන්නේ? ඊළඟට ඒ ගොඩනගපු සරල සමීකරණයේ විසඳලා උත්තර හොයාගෙන අපෙන් අහන ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කොහොමද? අපි බලමු මේ උදාහරණය. දැන් මෙතනදී අපිට ලොකු විස්තරයක් දෙනවා. බලන්න සුසිල්ගේ දැන් වයස අවුරුදු 1යි. දැන් මේ වගේ තොරතුරු ආම දරුවනේ පොඩ්ඩක් අපේ දරුවෝ පටලවා ගන්නවා. ඒකින්ද අපි මෙන්න මේ අපි කියලා දෙන ක්‍රමය පොඩ්ඩක් බලමු. සුසිල්ගේ දැන් වයස අවුරුදු 1යි. අවුරුදු 10කට පෙර සුසිල්ගේ පියා සුසිල්ගේ වයසෙන් 4 ගුණයක් වයස් විය. සුසිල්ගේ සහ පියාගේ දැන් වයස්වල එකතුව අවුරුදු 70කි. සමීකරණයක් ගොඩනැගීමෙන් දෙදෙනාගේ වයස් ගණනය කරන්න. මේ තාත්තගේ පුතාගේ වයස් හොයන්නලු සමීකරණයක් ගොඩනැගීමෙන්. දරුණේ මේ විදිහට තොරතුරු ගොන්නක් දුන්නම ඉතාම පැටලෙනවා අපිට. අපි වරද්දව ගන්නවා. ඒකින්ද මෙන්න මේ ආකාරයට මේ දීලා තියෙන තොරතුරු ගොනු කරගන්න. අපි බලමු මේ ඉන්නේ සුසිල්. ඒ වගේම මේ අපි මේ ඒකේ දකුණු පැත්තේම පියා කියලා ලියා ගන්නවා. අපි බලමු දැන් සුසිල්ගේ වයස. දැන් සුසිල්ගේ වයස අවුරුදු x. දැන් සුසිල්ගේ වයස අවුරුදු x. දැන් පියාගේ වයස ගැන කිසිම සඳහනක් නැහැ. අපි පොඩ්ඩක් ඉවසමු. අවුරුදු 10කට පෙර. අවුරුදු 10කට පෙර. දැන් සුසිල්ගේ වයස දැන් x නම් අවුරුදු 10කට පෙර කියන්නේ දරුවනේ x වලින් 10ක් අඩු වෙන්න ඕනේ. දැන් 30 නම් 30න් 10ක් අඩු වෙන්න ඕනේ. දැන් 25 නම් 25න් 10ක් අඩු වෙන්න ඕනේ. දැන් x නම් x ගෙන් 10ක් අඩු වෙන්න ඕනේ. x ඍණ 10. x ඍණ 10. එතකොට අපිට මෙන්න දැන් ඒ අවුරුදු 10කට පෙර කියලා කියන නිසා ඊළඟට අපිට තව දත්තයක් තියෙනවා. සුසිල්ගේ පියාගේ වයස පියා සුසිල්ගේ වයසෙන් 4 ගුණයකි අවුරුදු 10කට පෙර. ඒ කියන්නේ මෙන්න මේ තීරුවේ අවුරුදු 10කට පෙර පියා සුසිල්ගේ වයස x ඍණ 10. මේ වගේ 4 ගුණයක්ලු. මේ වගේ 4 ගුණයක් කියන්නේ දරුවනේ 4 වාරයක් x ඍණ 10. අපි මෙතන අනිවාර්යෙන් වරහණක් යොදන්න ඕනි හේතුව පද දෙකක් තියෙන නිසා. එහෙනම් සුසිල්ගේ පියාගේ වයස අවුරුදු 10කට පෙර සුසිල්ගේ වයසෙන් x ඍණ 10 මෙන් 4 ගුණයයි. නමුත් දැන් අපිට කියන්නේ ඊළඟ දත්තයෙන් දැන් වයස්වල එකතුව සුසිල්ගේ සහ පියාගේ දැන් වයස්වල එකතුව. එහෙමනම් දරුණේ දැන් සුසිල්ගේ වයස x පියාගේ වයස හොයාගන්නත් එපේ. අවුරුදු 10කට පෙර පියාගේ වයස තමයි ඔබට මේ දිස් වෙන්නේ 4 වාරයක් x ඍණ 10. අවුරුදු 10කට පෙර 30 නම් දැන් එකට 10ක් එකතු වෙන්න ඕනේ. 30 ධන 10. 40 නම් 40 ධන 10. 55 නම් 55 ධන 10. එහෙනම් මේක කියලා හිතමු අපි මේක ධන 10. මොකද්ද මේ අපි මේක කිව්වේ 4 වාරයක් x ඍණ 10ට තව අවුරුදු 10ක් එකතු කරන්න. දැන් ඔබට දිස් වෙනවා සුසිල්ගේ දැන් වයස සහ පියාගේ දැන් වයස සහිත ප්‍රකාශන දෙකක්. දැන් අපි මේ කියලා තිනවා සුසිල්ගේ සහ පියාගේ දැන් වයස්වල එකතුව 70කි. අපි එකතු කරමු. මෙන්න සුසිල්ගේ දැන් වයස x, මෙන්න පියාගේ වයස 4 වාරයක් x ඍණ 10 එකතු කිරීම 10. අපි මේ දෙක එකතු කරනවා. x එකතු කිරීම මේ සුසිල්. මේ සුසිල්ගේ වයස. මේ පියාගේ වයස. 4 වාරයක් x ඍණ 10 එකතු කිරීම 10 සමානයි වයස්වල එකතු අවුරුදු 70යි කියලා කිව්වා. ඔන්න දරුවනේ අපි සමීකරණය ගොඩ නැගුවා. දැන් මේ සමීකරණය ගොඩ නගන ඇත්තටම අමාරුයි. ඒ අමාරු බව සරල කර ගැනීම සඳහා තමයි අර අපි කියලා දීපු ක්‍රමයට දත්ත ගුණ කර ගැනීමක් කරන්න ඕනේ දරුවනේ. එහෙනම් අපි බලමු මේක විසඳන විදිය. මේක විසඳනකොට වරහණක් සහිත සමීකරණයක්. අපි පළමු වරහණ ඉවත් කරමු. x එකතු කිරීම 4 x ගෙන් ගුණ කරාම 4 x ඍණ ධනයි ඍණයි ඍණ 4 වරක් 10 40යි එකතු කිරීම 10. එකතු කිරීම 10 සමානයි 70යි. දැන් මෙතන දිනවා 1x එකකුයි 4කුයි. 4 එක එකතු කරාම 5i x. එතන ලැබෙනවා අපිට 5i x. ඍණ 40යි ධන 30යි. ඍණ 40යි ධන 30යි කියන්නේ දරුණේ ಜಾති දෙකෙන් ලකුණු දෙක වෙනස් නිසා අපි ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකේ අදාළ ලකුණු දානවා.
හතලියෙන් දහයක් අඩු කරාම 30යි 40ට තියෙන ඍණ නිසා ඍණ 30යි අපි මේ ඉතාම කෙටි ක්‍රම අපේ දරුවන්ට කියන්නේ සමානයි 70යි දැන් ඉතාම සරල සමීකරණයක් මේ ඍණ 30 අපි සමීකරණේ දකුණු පසට ගෙනියනකොට ධන 30 වෙනවා 5යි x සමානයි 70 ධන 30 එතකොට 5යි x සමානයි 70ට 30ක් එකතු කරාම ලැබෙනවා 100යි දෙපසම 5ෙන් ගුණ කරාම x සමානයි 100 බෙදීම 5 x සමානයි 20ක් ලැබෙනවා දැන් මොකද්ද අපි x කිව්වේ දැන් මෙතනින් නවතින්න බෑ ඔන්න දැන් අපි x එව්වා නමුත් අපිට කියන්න ගැටලුවේ දැන් සුසිල්ගේ සහ පියාගේ වයස සොයන්න ඔන්න දරුනේ දැන් සුසිල්ගේ වයස x එහෙනම් අපිට ඔන්න දැන් එක උත්තරයක් ඇවිල්ලා සුසිල්ගේ වයස අවුරුදු 20යි අපි බලමු කොහොමද පියාගේ වයස යන්නේ කියලා සුසිල්ගේ දැන් වයස අවුරුදු 20යි පියාගේ දැන් වයසට අපි ප්‍රකාශනයක් ඉස්සෙල්ලා ලියාගත්ත දරුනේ 4 වාරයක් x ඍණ 10 එකතු කිරීම 10 අපි මෙතන x වෙනුවට 20 ආදේශ කරමු x සමාන 20 නේ ලැබුණේ ඔන්න ආදේශ කරනවා අවුරුදු 4 වාරයක් x තියෙන තැනට 20 අඩු කිරීම 10 එකතු කිරීම 10 එතකොට 4 වාරයක් 20ෙන් 10ක් අඩු කරාම 10යි 10 වරක් 4 40යි මෙතන 20ෙන් 10ක් අඩු කරාම 10යි 10 වරක් 4 40යි මෙතන තියෙන එකතු කිරීම 10යි එහෙනම් අපිට ලැබෙනවා 40ට 10ක් එකතු කරාම අවුරුදු 50යි සුසිල්ගේ දැන් වයස අවුරුදු 20යි පියාගේ දැන් වයස අවුරුදු 50යි මෙන්න මේ ආකාරයට දරුණේ ලියලා පෙන්නන්න ඕනේ දැන් මේ ගැටලුව හැදුවට පස්සේ අපේ දරුවන්ට පුළුවන් මේක නිවැරදිද කියලාත් පොඩ්ඩක් හොයලා බලන්න සුසිල්ගේ දැන් වයස 20යි අවුරුදු 10කට පෙර සුසිල්ගේ වයස 10යි එතකොට පියාගේ වයස ඒ වගේ 4 ගුණයක් හරිනේ 50න් 10ක් අඩු කරාම 40 එනවා අන්න ඒ ආකාරයට දරුණේ සමීකරණයක් ගොඩනගලා ඒ සමීකරණය විසඳලා අහන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕනේ ඒ වගේම ඔබට කාලය ඉතුරු නම් ඒක සරලව නිවැරදිද කියලාත් ආපස්සට හොයලා බලන්න පුළුවන් ඔව් සමන්ස ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමගාමී සමීකරණ විසඳීම සම්බන්ධයෙන් මේ සමගාමී සමීකරණ විසඳන ආකාරය අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්න සමන්ස ඔව් දරුවනේ දැන් අපි මිත්‍ින් මීට පෙර කතා කරේ සරල සමීකරණ සරල සමීකරණයක ඔබ දුටුවා එක අඥාත පදයක් තමයි සමීකරණේ තිබුණේ එහෙනම් සමගාමී සමීකරණ කියලා අපි හඳුනගත්තේ අඥාත පද එකකට වඩා වැඩියෙන් තියෙන සමීකරණ අඥාත පද දෙකක් හෝ තුනක් තියෙන්න පුළුවන් එතකොට ඔබට ලැබෙන අපේ සාමාන්‍ය පෙළ විභාගයේදී අඥාත පද දෙකක් තියෙන සමීකරණ එතකොට අපි සරල සමීකරණයක අපි ක්‍රමානුකූලව අඥාත පදය තනි කිරීමක් කරගත්තා. නමුත් සමගාමී සමීකරණයකදී අපිට ඒ ආකාරයෙන් කරන්න බෑ අඥාත පද දෙකක් තියෙන නිසා. එහෙනම් සමගාමී සමීකරණ විසඳන උපක්‍රමය තමයි අප කිසියම් උපක්‍රමයක් භාවිත කරලා සමීකරණ ඒ ආකාරي සමීකරණ දෙකක් භාවිතා කරලා එකක් ඥාත පදයක් ඉවත් කරගන්න එක. එහෙනම් දරුවනි අපි බලමු මෙන්න මේ ගැටලුව බලමු අපි එක උපක්‍රම කිහිපයක් එක්ක ඔබට ලැබිලා තියෙන 3x ඍණ y සමානයි 13යි 2x ඍණ y සමානයි 8යි කියන සමගාමී සමීකරණ යුගලය. අපේ එක උපක්‍රමයක් තමයි මේ සමීකරණ දෙක එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් එකක් ඥාත පදයක් ඉවත් කරන එක. ඒ සඳහා ඔබ මීට පෙර ඉගෙනගෙන තියෙන සංගුණක සමාන වන අවස්ථාවක් තියෙන්න ඕන. එනම් බලන්න දරුවනේ 3x ඍණ y සමානයි 13යි කියන සමීකරණෙත් 2x ඍණ y සමානයි 8 කියන සමීකරණෙත් y දිහා බලන්න y වල සංගුණකය ඍණ 1යි. එතකොට අනිත් සමීකරණෙත් y වල සංගුණකය ඍණ 1යි. එහෙනම් සංගුණක සමාන වෙලා. ඒ වගේම ඔබ ඉගෙනගත්ත පාඩම් මාලාව තුල සමීකරණ දෙකේ සංගුණක සමාන වෙලා එකම ලකුණ දෙන්නම ඍණ ඍණ එහෙම නැත්නම් ධන ධන තිනවා නම් සමීකරණයෙන් සමීකරණයක් අඩු කරාම එකක් ඥාත පදයක් ඉවත් වෙනවා කියලා. දැන් බලමු දරුවනි අපි ඒ ආකාරයට අපි අඩු කරමු පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරමු. අඩු කරනකොට අපි දරුවන්ට පුළුවන් පළවෙනි සමීකරණය 3x ඍණ y අඩු කිරීම අනිවාර්යයෙන්ම ඔබ වරහණක් භාවිතා කළ යුතුමයි මෙන්න මේ අවස්ථාවේ. එහෙනම් පළවෙනි සමීකරණයේ පළවෙනි කොටස වම් පැත්තේ 3x ඍණ y අඩු කිරීම වරහණක් යොදලා දෙවන සමීකරණයේ වම් පැත්තේ 2x ඍණ y දකුණු පස තිනවා පළවෙනි සමීකරණයේ 13 අඩු කිරීම 8. මේක නිවැරදිව වරහන් යොදලා ලියාගන්න නැත්නම් ඔබට මේක වර්ධින්න පුළුවන්. එහෙනම් අපි වරහන් ඉවත් කරමු 3x ඍණ y ඍණෙන් වැඩි කරාම ධන 2x ඍණ 2x වෙනවා වරහන් ඇතුළේ තියෙන ඍණ y ඍණෙන් වැඩි කරාම ධන y වෙනවා 13 න් 8ක් අඩු කරාම දරුවනේ 5ක් ලැබෙනවා එහෙනම් දැන් අපේ දරුවන්ට පේනවා 3x ඍණ 2x කියලා කියන්නේ x ඒ වගේම ඍණ y සහ ධන y සුළු වුණාම
කැපිලා ගිහිල්ලා එහෙම නැත්නම් බිඳුව වෙලා y ඉවත් වෙනව මෙතන. එහෙනම් දරුවනේ අපිට සරලවම 3x - 2x x බවටපත් වෙනවා y ඉවත් වෙලා යනවා දකුණු පස සමානයි 5 එනවා. අන්න x වල පිළිතුර ලැබෙනවා x සමානයි 5යි කියලා. දැන් ඊළඟට අපි හොයා ගන්න ඕන y වල පිළිතුර. ඒ සඳහා මේ x වල ලැබිච්ච අගය ආදේශ කරන්න පුළුවන් ඔබට ওই ලැබුණ සමීකරණ දෙකෙන් එකකට. එහෙනම් අපි x සමානයි 5 පළවෙනි සමීකරණය ආදේශ කරමු. පළවෙනි සමීකරණය කියන්නේ 3x - y සමානයි 13. x වෙනුවට යොදමු අපි 5. එහෙනම් 3 වැඩි කිරීම 5. එහෙනම් 3 වැඩි කිරීම 5 අඩු කිරීම 7 සමානයි 13යි. එහෙනම් දරුවනේ අපිට තියෙන 3 වරක් 5 15යි. එහෙනම් ඍණ y සමානයි 13යි. මෙන්න මෙතෙන්දී අපේ දරුවොන්ට පුළුවන් මේ y ඍණ y තියෙන නිසා සරලව මේ ඍණ y දකුණු පැත්තට ගෙනිච්චාම ධන y බවටපත් වෙනවා. එතකොට වම් පැත්තේ තියෙන 15 දකුණු පැත්තේ ධන 13 වම් පැත්තට ගෙනාවාම ඍණ 13 බවටපත් වෙනවා. එහෙනම් y සමානයි ධන 2යි කියලා ඉතා සරලව අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඕදරුනේ ඒ සමන්ස පැහැදිලි කරේ සමගාමී සමීකරණ යුගලයක් විසඳන එක ක්‍රමයක්. ඔය ක්‍රමයට අපි කියන්නේ එක් විචලනයක් ඉවත් කිරීමේ ක්‍රමය කියලා. x හෝ y ඉවත් කරන සංගුණක සමාන කරගෙන x පදය හෝ y පදය එහෙම නැත්නම් වෙනත් අකුරු දෙකක් තියෙනවනම් ඒ එක පදයක් ඉවත් කිරීමේ ක්‍රමය. මම ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනත් ක්‍රමයක්. අපි මේ මොකද්ද ක්‍රමය කියලා මේ ගැටලුව හදන අතරෙම කතා කරමු. අපේ දරුවෝ අපිත් සමගම සම්බන්ධ වෙලා මේ ගාන ලියා ගන්න. බලන් දරුවනේ අපි ඊළඟට කතා කරන ගැටලුව 3x + 5y = 27යි. එක සමීකරණයක්. අනිත් එක x = 4y අඩු කිරීම 8 විසඳන්න. සමීකරණ යුගලයක් දීලා තිනවා එක් විචලනයක් ඉවත් කිරීමේ ක්‍රමය සමන්ස කියලා දුන්නනේ. දැන් මෙතනදී දරුවනේ අපිව පොඩ්ඩක් පොළඹවනවා වෙනත් ක්‍රමයකට. මොකද්ද මේ වෙනත් ක්‍රමය? බලන්න දරුවනේ දෙවනි සමීකරණේ අපිට දීලා තිනවා දැන් අපි මේක අංක 1 කියලා යොදාගමු. එතකොට මේ තියෙන්නේ අංක 2. අංක යොදා ගන්නවා අපි සමගාමී සමීකරණ දිල්ල අපි සාමාන්‍යයෙන් පළවෙනි සමීකරණයට අංක 1 දෙවෙනි සමීකරණේ අංක 2. දැන් බලන්න මේ දෙවෙනි සමීකරණය තුල දීලා තියෙන සමීකරණේ දීලා තියෙන ක්‍රමයට අපිව පොළඹවනවා ආදේශයක් කරන්න. x වෙනුවට x = 4y ඍණාට 4y අඩු කිරීමට x තියෙන තැනට 4y අඩු කිරීමට යොදනවා ආදේශ කරනවා. අන්න ඒ ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි දරුවනේ එක පදයක් උක්ත කරලා ආදේශ කිරීමේ. අපි බලමු. එහෙනම් මේ 1න් 2න් x අගය 1ට ආදේශයෙන් මේ දෙවැනි සමීකරණය x වල අගය 1ට ආදේශ කරමු. එහෙනම් මෙන්න දෙවැනි සමීකරණය 3 වාරයක් මේ තියෙන්නේ 3x. 3 වාරයක් x කියන්නේ මෙන්න තියෙනවා 4y ඍණාට 3 3ට 3 x වෙනුවට 4y අඩු කිරීමට එකතු කිරීම මෙතන තියෙන්නේ 5y = 27යි. දැන් බලන්න දරුවනේ නොදන්නා පද දෙකක් නැහැ තියෙන්නේ එකයි. ඒකෙදිත් එකක් ඉවත් වෙනවා. නමුත් මෙතන දිකරේ දරුවනේ සමීකරණ අඩු කරලා එකතු කරලා නෙමෙයි ආදේශය. දැන් එක පදයක් සහිත එක නොදන්නා පදයක් සහිත y සරල සමීකරණයක් ලැබිලා තියෙනවා. අපි පළමු වරහණියත් කරමු. 3 අරක් 4 12යි 12යි y. 3 අරක් 8 24යි තියෙන්නේ ඍණමයි. මෙතන ධන නිසා ධනයි ඍණයි ඍණ. එතකොට වරහණියත් කරලා ඉවරයි. එකතු කිරීම 5y = 27යි. දැන් දරුවනේ සමීකරණේ වම් පස තියෙනවා y පද දෙකක් 12y එකතු කිරීම 5y. 12y ට 5y එකතු කරාම 17y. ඒක අපිට තපසු ලියාගත්ත හැකි 27. 27 මේ වම් පස තියෙන ඍණ 24 දකුණු පසට ගෙනච්චම ධන 24 වෙනවා. 12y ට 5y එකතු වුනාම 17y. 24ට 27ක් එකතු වුනාම 52යි. 17y = 52යි. එහෙනම් අපිට පුළුවන් දෙපසම 17ෙන් බෙදන්න y = 52 බෙදීම 17 y = 3යි කියලා ලබා ගන්න පුළුවන්. දැන් දරුවනේ සමීකරණේ විසඳල ඉවර නැහැ. හේතුව අපි හෙව්වේ තාම y විතරයි. x හොයන්න ඕනේ. දැන් මේ y වල අගය ගිහිල්ලා පළවෙනි සමීකරණයට හෝ දෙවෙනි සමීකරණයට ආදේශ කරන්න. ඉතාලම පහසුයි මෙන්න මේ දෙවෙනි සමීකරණයට ආදේශ කරන එක. මොකද x උක්ත වෙලා තියෙන්නේ. එහෙනම් අපි තීරණය ගමු. අපි තීරණය කරමු මේ y වල අගය දෙවෙනි සමීකරණයට ආදේශය y = 3 දෙකෙහි ආදේශයෙන් ඔන්න දෙවෙනි සමීකරණේ y වෙනුවට 3 යොදන ආදේශ කරන x = 4 y වෙනුවට 3 අඩු කිරීම 8 4 වරක් 3 12යි 12න් 8ක් අඩු කරාම අපිට ලැබෙන දරුවනේ x = 4යි. අපි ගාන හදල ඉවර අවසානයේ x = 4යි y = 3යි කියලා මෙමෙ දකුණු පසින් ලියලා පෙන්නනවා. ඒක ඉතාම හොඳයි. එතකොට දරුවනේ අපි කතා කරා
සමගාමී සමීකරණ විසඳන ආකාර දෙකක්. අපේ දරුවොත් සමග කතා කරා සමගාමී සමීකරණ විසඳන ආකාර දෙකක්. මීළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගාගෙන ඒක විසඳලා අහන ප්‍රශ්නවලට උත්තර ලියන්න. සමන්ස අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්න. ඔව් දරුවනේ, මම හිතන්නේ අපි සමගාමී සමීකරණ විසඳීම කියන එක දැන් පුනරීක්ෂණය කළා. දැන් අපි බලමු සමගාමී සමීකරණ වල ගොඩ නගාගෙන අපි කොහොමද විසඳන්නේ කියලා. අපේ දරුවෝ මේ ගැටලුව ලියාගත්තා නම් හොඳයි. ලියමු අපි A ළඟ තිබෙන මුදල B ළඟ තිබෙන මුදලින් හරි අඩකි. B ගෙන් රුපියල් 10ක් A ට ලබා දුන් විට දෙදෙනා ළඟම තිබෙන මුදල් ප්‍රමාණ සමාන වේ. A B ළඟ මුලින් තිබුණ මුදල් ප්‍රමාණ වෙන වෙනම සොයන්න. මේක තමයි අපේ ගැටලුව. එහෙනම් දරුවනේ මේ ගැටලුව විසඳීම සඳහා අපි සමීකරණ භාවිතා කරන්නයි හදන්නේ. එතකොට මෙතන තියෙන විචල්‍යයන් දෙකක්, එකක් තමයි A ළඟ තිබෙන මුදල, අනිත් එක තමයි B ළඟ තිබෙන මුදල. එහෙනම් අපි A ළඟ තිබෙන මුදල x කියලා ගම්මු. එතකොට B ළඟ තිබෙන මුදල අපි ගම්මු y කියලා. දැන් මෙන්න මේ විදිහට අරගෙන දැන් අපි කලබල නොවී මෙන්න මෙහෙම ආපහු කියමු. A ළඟ තිබෙන මුදල B ළඟ තිබෙන මුදලෙන් හරි අඩකි. එහෙනම් A ළඟ රුපියල් x ප්‍රමාණයක් තියෙනවා, B ළඟ y ප්‍රමාණයක් තියෙනවා. මේ y ප්‍රමාණයෙන් භාගයක්ලු A ගාව තියෙන මුදල. ඒ කියන්නේ x වෙන්නේ y වලින් භාගයක්. එහෙනම් දරුවනේ අපිට පුළුවන් ලියන්න කිලිම x සමාන වෙනවා y බෙදීම දෙකට. එහෙනම් මේක ලස්සන සමීකරණයක් හදන්න පුළුවන්. වම් පැත්තේ බෙදීම දෙක දකුණු පැත්තට ගේන්න, දකුණු පැත්තේ බෙදීම දෙක වම් පැත්තට ගේන්න පුළුවන්. එතකොට 2x බවටපත් වෙනවා. එතකොට 2x සමානයි y කියලා අපිට සමීකරණයක් තියෙනවා. අපි කියමු පළවෙනි සමීකරණය. දැන් එන්න එක සමීකරණයක් අපි ගොඩනගාගත්තා. එහෙනම් මේ ආකාරයෙන් මේ xy සම්බන්ධ තවත් සමීකරණයක් ගොඩනගා ගන්න අපිට තවත් දත්තයක් දෙනවා. බලන්න දරුවනේ මෙතන කියනවා B ගෙන් රුපියල් 10ක් A ට දුන් විට දෙදෙනා ළඟම තිබෙන මුදල් ප්‍රමාණ වෙන වෙනම සමාන වෙනවලු. දැන් බලන්න දරුනේ, දැන් B ගාව තියෙන රුපියල් y ප්‍රමාණයක්. මේ y ප්‍රමාණයෙන් රුපියල් 10ක් A ට දෙන්න ඕන. එතකොට B ගේ තියෙන y ප්‍රමාණයෙන් රුපියල් 10ක් අඩු වෙන්න ඕන. එහෙනම් A රුපියල් 10 A ගේ මුදලට එකතු වෙන්න ඕන. එහෙනම් අපි ලියමු සමීකරණය. එහෙනම් B ගාව තියෙන රුපියල් y, y ගෙන් 10ක් අඩු කරමු. එහෙනම් දකුණු පැත්තේ තියෙන A ගේ මුදල x, එයාට දුන්න 10 එකතු කරමු. එහෙනම් y ඍණ 10 සමානයි x ධන 10 කියලා දෙවෙනි සමීකරණය ලැබෙනවා. දැන් මේ සමීකරණ සුළු කරන්න යන්න ඕනේ නැහැ දරුවනේ. මේව විසඳන්න හරි පහසු ක්‍රමයක් සිසිරසර ඉසල කියලා දුන්න ආදේශ කිරීමේ ක්‍රමය. අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න මෙතන මේ ක්‍රමය. බලන්න දැන් මෙතන තියෙන y සමානයි 2x. y වෙනුවට ඕන අවස්ථාවක 2x හොයන්න පුළුවන්. එහෙනම් දෙවෙනි සමීකරණය බලන්න y ඍණ 10 සමානයි x ධන 10. එහෙනම් y වෙනුවට යොදමු අපි අර 2x කියන අගය. එහෙනම් අපි කියනවා එකෙන් පළවෙනි සමීකරණයෙන් y සමානයි 2x දෙවෙනි සමීකරණයට ආදේශ කිරීමෙන්. එහෙනම් දෙවෙනි සමීකරණයේ 2x ඍණ 10 සමානයි x ධන 10. එහෙනම් අපි ආදේශ කරමු 2x ඍණ 10 2x ඍණ 10 කියලා කියන්නේ එතකොට y වෙනුවට දැම්ම 2x. බලන්න දරුනේ y වෙනුවට 2x. ඊළඟට තියෙනවා ඍණ 10. ඍණ 10 සමානයි දකුණු පැත්තේ තියෙන x ධන 10. දැන් බලන්න y ඉවත් වෙලා ගිහිල්ලා x විතරයි තියෙන්නේ. සරල සමීකරණයක්. අපි x එක පැත්තකට ගමු. වම් පැත්තේ තියෙන 2x. දකුණු පැත්තේ තියෙන ධන x වම් පැත්තට එනකොට ඍණ x බවට පත් වෙනවා. එතකොට 2x ඍණ x වෙනවා. දකුණු පැත්තේ ධන 10 තියෙනවා. වම් පැත්තේ තියෙන ඍණ 10 දකුණු පැත්තට යනකොට ධන 10 බවට පත් වෙනවා. එහෙනම් 2y වම් පැතින 2x අඩු කිරීම x කියන්නේ x බවටපත් වෙනවා. 10යි 10යි 20යි. අන්න x සමානයි 20යි. මේ x කියලා කිව්වේ A ළඟ තිබෙන මුදල. දැන් මේක ආදේශ කරමු අපි x සමාන 20 අපි පළවෙනි සමීකරණයට ආදේශ කරමු. පළවෙනි සමීකරණය සරලයි සමීකරණය y සමානයි 2x. එහෙනම් 2 වැඩි කිරීම x වෙනුවට 20 යොදනවා. 2 වැඩි කිරීම 20 සමානයි y. ඒ කියන්නේ y සමානයි 40යි. එහෙනම් දරුවනේ ඔබ පිළිතුර සපයන්න ඕන A ළඟ තිබෙන මුදල රුපියල් 20ක්ද B ළඟ තිබෙන මුදල රුපියල් 40ක්ද වේ කියලා පිළිතුරු සපයන්න ඕන. ඒ සමන්ස පැහැදිලි කරේ දරුවනේ සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගාගෙන විසඳලා ඒ අහන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සම්බන්ධයෙන්. දැන් මම පාඩම ආරම්භයේදීම අපේ දරුවන්ට මතක් කරා මේ සමීකරණ කියන පාඩම යටතේ අපි වර්ග තුනක් කතා කරනවා කියලා. සරල සමීකරණ, සමගාමී සමීකරණ, වර්ගජ සමීකරණ. දැන් අපි දරුවනේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරගෙන ඒ එහිදී ලැබෙතැයි සැලකෙන ආකාරයේ සරල සමීකරණ සහ සමගාමී සමීකරණ කිහිපයක් අපේ දරුවෝ සමග සාකච්ඡා කරා. මේ මාතෘකාව යටතේ තියෙන වැදගත්ම කොටස තමයි වර්ගජ සමීකරණ.
වර්ගජ සමීකරණ දරුවනේ ඉතාම වැදගත්. අපි ඒකට ගොඩක් කාලයක් වෙන් කරලා උදාහරණ ගොඩක් කතා කරනවා අපේ දරුවොත් සමග. මුලින්ම මම කෙටියෙන් මතක් කරන්නම් වර්ගජ සමීකරණ විසඳීමේ ක්‍රම තුනක් අපේ දරුවොත් සමග අපි පාඩම් මාලාවේ කතා කරා. සාධක දැනුම භාවිතයෙන්, වර්ග පූර්ණයෙන් සහ සූත්‍රය භාවිතයෙන්. මෙන්න මේ ක්‍රම තුනයි තමයි අපේ දරුවෝ භාවිතා කරන්න ඕනේ. එහෙනම් අපි බලමු ඒ සඳහා අපි කතා කරන පළවෙනි උදාහරණය. දැන් බලන්න දරුවනේ ඔබට මේ දිස් වෙන උදාහරණය. දැන් මේ උදාහරණේ තියෙන වර්ගපදයක් x වර්ගය සමාන ලකුණක්, අන්න වර්ගජ සමීකරණයක් කියන අදහස අපේ දරුවන්ට මතක් වෙන්න ඇති. දැන් මේකෙදී සාධක දැනුම භාවිතා කරලා තමයි පළමු ලේසිම ක්‍රමය, කෙටිම ක්‍රමය. එතකොට දරුවනේ කරන්න ඕනේ දකුණු පැත්තේ බිඳුව හදා ගන්න ඕනේ. මේ සම්බන්ධයෙන් මුලින්ම අදහස් දක්වන්නේ ඉන්දියානු ගණිතඥයෙක් වෙන බ්‍රහ්මගුප්තා. එහෙනම් මේ දකුණු පැත්තේ බිඳුව හදා ගන්න ඕනේ. එහෙනම් අපි මේ 2x වම් පැත්තට ගේනවා. x වර්ගය අඩු කිරීම 2x සමානයි බිඳුවයි. ඔන්න අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කාරණය, සාධක දැනුම භාවිතා කරනවා නම් දරුවනේ දකුණු පස බිඳුව තිබිය යුතුමයි. ඊළඟට වම් පස සාධක හොයන්න ඕනේ. දැන් බලන්න පද දෙකයි. පද දෙකක සාධක හොයනකොට අපි දන්නේ ක්‍රම දෙකයි, පොදු සාධක සහ වර්ග දෙකක අන්තරය. මෙතන තියෙනවා පොදු සාධකයක් x. අපි x වරහනේ නිවතට ගත්තම x වර්ගයෙන් x ඉතුරු වෙනවා අඩු කිරීම, 2x වලින් x ඉවතට ගත්තම x ගෙන් බෙදුවම 2 ඉතුරු වෙනවා. ඔන්න දැන් අපිට ලැබිලා තියෙනවා සාධක සහිත ගුණිතයක්. x වාරයක් x ඍණ 2. x වාරයක් x ඍණ 2 සමාන වෙලා තින්නේ බිඳුවට. එහෙනම් මේ කොටස් දෙක වෙන වෙනම බිඳුවට සමාන විය යුතුමයි. ඒක තමයි බ්‍රහ්මගුප්තගේ අදහස. එහෙනම් දරුවනේ අපි ලියනවා x සමානයි බිඳුව හෝ එහෙම නැත්නම් x අඩු කිරීම 2 සමානයි බිඳුව. එහෙනම් අපිට දැන් දැනටම එක උත්තරයක් ලැබිලා තියෙනවා x සමානයි බිඳුවයි හෝ x අඩු කිරීම 2 කියන ඉතාම සරල සමීකරණයේ මේ ඍණ 2 දකුණු පසට ගෙනියන්න x සමානයි 2යි. එහෙනම් පිළිතුරු දෙක වෙන්නේ x සමානයි බිඳුව හෝ x සමානයි 2. ඔන්න දරුවනේ අපි එක උදාහරණයක් කතා කරා සාධක දැනුම භාවිතා කරලා කොහොමද වර්ගජ සමීකරණයක් විසඳන්නේ කියලා. සමන් සර්ත් එක්ක අපි කතා කරමු තවත් ඒ ආකාරයේම ගැටලුවක්. ඔව් දරුවනේ, දැන් ඒ ආකාරයේ කියලා කියන්නේ සිසිර සර් පැහැදිලි කරේ සාධක දැනුම භාවිතා කරගෙන අපි කොහොමද වර්ගජ සමීකරණයක් විසඳන්නේ කියලා. දැන් ඒ ආකාරයේම සාධක දැනුම භාවිතා කරන තවත් ගැටලුවක් අපි මෙන්න මේ ආකාරයෙන් බලමු. ඊට වඩා ඉදිරිපත් කිරීම පොඩි වෙනස් බලන්න දරුවනේ. අපිට තියෙනවා p වාරයක් p ධන 2 සමානයි 3. මෙතන මම වෙනස් කියලා කිව්වේ ඔබ දන්නවා අපි මේ සමීකරණ විසඳනකොට සාධක දැනුම භාවිතා කරනකොට සාධක වලට වෙන් කිරීමක් කරනවා. ඔබ රැවටෙන්න පුළුවන් වම් පැත්තේ p වාරයක් p ධන 2 තියෙනකොට දරුවනේ මෙතන සාධක වෙන් කළම තියෙනවයි කියලා. නමුත් ඒකට රැවටෙන්න එපා. දකුණු පැත්තේ තියෙන්නේ 3. එහෙනම් දකුණු පැත්තේ බිඳුව තිබියදී වම් පැත්තේ සාධක තිබුණා නම් ඔන්න ඔබට ඒ වාසිය ගන්න පුළුවන්. නමුත් දරුවනේ මේ ගැටලුවේ එහෙම අවස්ථාවක් නැහැ. ඒක නිසා අපි මේකේ වරහන ඉවත් කරමු. එහෙනම් වරහන ඉවත් කරන වරහන වම් පැත්තේ තියෙන p වලින් වරහන ඇතුලේ තියෙන p ධන 2 ගුණ කරමු. p p ගුණ කරාම p වර්ග එනවා. p ගුණ කිරීම ධන 2 කියන්නේ ධන 2යි p. දකුණු පැත්තේ තියෙන ධන 3 වම් පැත්තට ගම්මු ඍණ 3 කරලා. එහෙනම් දරුවනේ අපිට දැන් සමීකරණය ලැබුණා p වර්ග ධන 2 p ඍණ 3 සමානයි බිඳුව. එහෙනම් දකුණු පස බිඳුව හැදුනා. එහෙනම් වම් පස අපිට සාධක බෙදා ගන්න ඕන. එහෙනම් මේ සාධක බෙදීමේදී දරුවනේ ඔබට සාධක බෙදීම මෙතනම සම්බන්ධ කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් තැනක සාධක හොයාගෙන මෙතෙන්ට ගේන්නත් පුළුවන්. ඔබට හැකියාවක් තියෙනවා නම් එකවරම සාධක ඉදිරිපත් කරන්නත් පුළුවන්. මොකද වර්ගජ සමීකරණයක් විසඳීමේදී අපි මෙතන සාධක වෙන් කිරීම කියන එක මූලික කරගන්නේ නැහැ. ඒක නිසා මට පුළුවන් p වර්ග ධන 2 p ඍණ 3 කියන අවස්ථාවට කෙලින්ම සාධක දෙක ලියන්න පුළුවන් දරුවනේ අපිට p ධන 3 වාරයක් p ඍණ 1 කියලා. දැන් මෙතෙන්දී ඔබ එකවරම සාධක ලිවිය යුතු නැහැ. ඔබ කලබල වෙන්න එපා. ඔබට හැකියාව නැත්නම් ඔබට පුළුවන් වෙනත් ස්ථානයකට ගෙනිහිල්ලා මේ p වර්ග ධන 2 p ඍණ 3 සාධක සොයා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ස්ථානෙම තියලා සාධක වෙන් කිරීම කරන්නත් පුළුවන්. ඉතින් දරුවනේ අපි සාධක කෙසේ හෝ වෙන් කරගෙන p ධන 3 වාරයක් p ඍණ 1 සමානයි බිඳුවයි. එහෙනම් අපිට පුළුවන් ලියන්න p ධන 3 සමානයි බිඳුව හෝ p ඍණ 1 සමානයි බිඳුව විය යුතුයි. එහෙනම් p ධන 3 සමානයි බිඳුව කියන සරල සමීකරණයක්. එහෙනම් p තනි කරමු ධන 3 දකුණු පැත්තේ ඍණ 3 වෙනවා. එහෙනම් p සමානයි ඍණ 3 හෝ p ඍණ 1 සමානයි බිඳුවෙන් ඍණ 1 දකුණු පැත්තට ගෙනිච්චාම ධන 1 බවට පත් වෙනවා. p සමානයි 1 කියලා ලැබෙනවා. එහෙනම් මේ සමීකරණයේ පිළිතුරු වෙන්නේ ඍණ 3 සහ ධන 1. උදාහරණයක් අපි අපේ දරුවොත් සමග සාධක දැනුම භාවිතා කරමින් වර්ගජ සමීකරණ විසඳීමේ ආකාරයේ ගැටලු දෙකක් කතා කරා.
ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ග පූර්ණය කියන සංකල්පය සහිත විභාගයට එන්න පුළුවන් ආකාරයේම ගැටලුව. මොකද අපි මේ කතා කරන්නේ අපේ පාඩම් මාලාව නෙමෙයි, පාඩම් මාලාවෙන් පුනරීක්ෂණ වැඩසටහන් මාලාවක් තමයි කතා කරන්නේ. ඍජුවම අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉලක්ක කරපු. එහෙනම් අපේ දරුවෝ අපිත් සමගම මේ ගැටලුව ලියාගෙන අපි බලමු කොහොමද වර්ග පූර්ණය කරන්න කියලා. දැන් ලියාගමු දරුවනේ. ඔබට දිස් වෙනවා A B C D කියලා ත්‍රපීසියම. දී ඇති A B C D ත්‍රපීසියමේ AD සමානයි DC වන අතර AB සමානයි සෙන්ටිමීටර් 8ක් වේ. ඔන්න දීලා තියෙන දත්තයන්. තව අපිට දත්තයක් දීලා තිනවා A B C D ත්‍රපීසියමේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 32ක් නම් AD සමානයි DC සමානයි x ලෙසගෙන. මොකද AD සහ DC සමානයි. ගෙන x වර්ගය ධන 8x ඍණ 16 සමානයි බිඳුව ලැබෙන බව පෙන්වන්න. මෙන්න මේ තොරතුරු ඔක්කොම සම්බන්ධ කරගෙන සමීකරණයක් ගොඩනගලා ඒක x වර්ගය ධන 8x ඍණ 16 වෙන බව පෙන්වන්න ඕනේ. දැන් දරුවනේ මේ දීලා තියෙන තොරතුරු අපි රූපසටහනක් ඇඳගෙන ඒකේ තව කොටස් කීපයක් තියෙනවා. අපි දරුවෝ අපි සමගම ලියා ගන්නවා නම් ඒකේ තව කොටසක් ත්‍රපීසියමේ සමාන්තර පාද අතර ලම්බ උස 4 වාරයක් මූල පහ අඩු කිරි වර්ගමූල පහ අඩු කිරීම එක බව පෙන්වන්න. තවත් ප්‍රශ්නයක් අහනවා වර්ගමූල පහ සමානයි 2.24 ලෙසගෙන AD දිග දශම ස්ථාන එකකට සොයන්. දැන් මේ ආකාරයට තමයි සාමාන්‍ය පෙළ විභාගයේ ගැටලු අපි දරුවන්ට ලැබෙන්නේ. අපි කොටසින් කොටස බලමු. දැන් මේ දීලා තියෙන තොරතුරු අපි රූපසටහනකට ඇතුළත් කරන්න ඕනේ. නැත්නම් අපිට දැනෙන්නේ නැහැ දරුවනේ. මේ ගණිතය කියන්නේ වියුක්ත සංකල්ප ගොඩාක් එකතු වෙච්ච දැනෙන්නේ නැති විෂයක්. ඒක අපි පුළුවන් තරම් සමීප කරගන්න මේ ආකාරයට රූපසටහනක් ඇඳගමු. මේ දීලා තියෙන ත්‍රපීසියම ඇඳිනවා. ඒ ත්‍රපීසියම ඇඳලා අර කරුණු මේකට ඇතුළත් කරන්න ඕනේ. එතකොට අපිට සරලව මේක පේන්න ගන්නවා. අපි බලමු දරුවනේ කොහොමද මේ කරුණු ඇතුළත් කරන්නේ කියලා. දැන් බලන්න මේ ත්‍රපීසියම අපිට කියනවා AD සමානයි DC සමානයි x. එහෙනම් අපි මේ පාද දෙකටම දාගත්ත x. ඒ වගේම අපිට දීලා තිනවා AB පාදයේ දිග සෙන්ටිමීටර් 8යි කියලා. ඒ වගේම තව දත්තයක් දුන්න දරුවනේ අපිට මේ ත්‍රපීසියමේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 32යි කියලා දුන්නා. එහෙමනම් දරුවනේ ඔන්න වර්ග සෙන්ටිමීටර් 32යි මේ ත්‍රපීසියමේ වර්ගඵලය. අපි ත්‍රපීසියමක වර්ගඵලය හොයන විදිය. ඔන්න දැන් අපේ දරුවන්ට මතක තියාගත යුතු කාරණයක්. කොහොමද ත්‍රපීසියමක වර්ගඵලය හොයන්නේ? දෙකෙන් එක ගුණ කිරීම, සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කිරීම, ලම්බ උස. මතකය දරුවනේ. ඒ මතකයේ තිබ්බේ නැත්තම් මේ ගාන මෙතනින් එහාට යන්න බෑ. අපි මේ ප්‍රකාශනයේ මෙතනට ආදේශ කරමු. දෙකෙන් එක ගුණ කිරීම. සමාන්තර පාද දෙක හඳුනගන්න. එකක් x අනිත් එක 8. එහෙනම් x එකතු කිරීම 8. දෙකෙන් එක ගුණ කිරීම, දෙකෙන් එක වාරයක්, x එකතු කිරීම 8, ගුණ කිරීම ලම්බ උස. ඔබට දිස් වෙනව මෙතන ඒ කෝණේ අංශක 90යි කියලා දීලා තිනු ලම්බ උස. ගුණ කිරීම x සමානයි වර්ගඵලය 32යි. දැන් දරුවනේ මේ සරල දැන් අපිට ලැබිලා තිනු වර්ගජ සමීකරණයක්. ඒ වර්ගජ සමීකරණයක් කියලා තාම පේන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක් ආවම ත්‍රිකෝණයක වර්ගඵලය, ත්‍රපීසියමක වර්ගඵලය ආවම දරුවනේ දෙකෙන් එක එනවා. පළමුව කරන්න ඕනේ සමීකරණයේ දෙපසම දෙකෙන් ගුණ කරලා මේ හරයේ තියෙන දෙක ඉවත් කරමු. එහෙනම් මේ වම්පස දෙකෙන් ගුණ කරාම මේ දෙක ඉවත් වෙලා දකුණු පස හැදෙනවා 64. දකුණු පැත්තේ හැදෙනවා 64. 32 ඒවා දෙකක් 64යි. ඒ අතරේ දරුවනේ අපි මේ x ගෙන් මේ වරහන සුළු කරමු, ගුණ කරමු, වරහන ඉවත් කරමු. x x ගෙන් ගුණ කරාම x වර්ගය, x 8ෙන් ගුණ කරාම 8x, 32 දෙකෙන් ගුණ කරාම මේ වම් පැත්තේ තියෙන දෙක දකුණු පැත්තට යනකොට ගුණ කිරීම වෙනවා, බෙදීම දෙක 64යි. ඔන්න බලන්න මේ පේලියෙන් පස්සේ x වර්ගය දන 8x සමානයි 64 ලැබුණු විදිය නැවතවතාව දෙකෙන් ගුණ කරාම දෙක ඉවත් වෙනවා. 32 දෙකෙන් ගුණ කරාම 64යි. දෙපසම දෙකෙන් ගුණ කරා. x x ගෙන් ගුණ කරාම x වර්ගය. x 8ෙන් ගුණ කරාම 8x. ඔන්න දරුවනේ දැන් අපිට ලැබිලා තියෙනවා වර්ගජ සමීකරණයක්. ඒකේ මේ 64 අපි වම්පසට ගන්න ඕනේ. මොකද අපිට පෙන්වන්න කියනවා x වර්ගය දන 8x ඍණ 64 සමානයි බිඳුව වන බව පෙන්වන්න. ඔන්න දරුවනේ අපේ පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තර ලිව්වා. අපි සමීකරණය ලබා ගත්තා. දැන් බලමු අපි දෙවෙනි ප්‍රශ්නේ. මේ සමීකරණය අපිට විසඳන්නලු. විසඳලා x සමානයි 4 වාරයක් මූල පහ ඍණ 1 බව පෙන්වන්නලු. මේක විසඳන්නලු. දැන් මේක විසඳනකොට මෙතනදී අපේ දරුවන්ට විභාගෙදී ලොකු උදව්වක් දෙනවා
වර්ගපූර්ණයෙන් හෝ අන්ක්‍රමයකින් සූත්‍රයෙන් හෝ අන්ක්‍රමයකින් එතකොට දරුවනේ ආය අපි මේක හොය හොය ඉන්න දෙයක් නෑ මේක සාධක නෑයි කියලා තමයි එකින් කියන්නේ වර්ගපූර්ණයෙන් විසඳන්නේ කිව්වම සාධක හොයන්න එන්න එපා සාධක නෑ එහෙනම් දරුවනේ අපි කරන්නේ අපි මේ පළමු පියවරේදී වර්ගපදයයි ඔන්න වර්ගපූර්ණයේ පියවර ටික මම නැවත මතක් කරගෙන යනවා වර්ගපදයයි ඒකජ පදයයි වම්පස ඉතුරු කරගෙන නියත පදයේ සමාන ලකුණින් දකුණු පැත්තට ගෙනියන්න ඕනේ වර්ගපදයයි නියත පදයයි ඉතුරු කරගන්න ඒකජ පදයේ වර්ගජ පදයේ ඒකජ පදයේ ඉතුරු කරගෙන නියත පදයේ දකුණු පැත්තට ගෙන යන්න ඕනේ වර්ගපූර්ණය කරද්දී වැදගත්ම කාරණයක් වර්ගපදයේ සංගණකයේ ධන එක විය යුතුයි දැන් මෙතන තියෙන්නේ ධන එක ඒ කියන්නේ වර්ගපූර්ණය හොඳයි එහෙනම් දරුවනේ දෙවනි පියවර ඒකජ පදයේ සංගුණකයේ 8 දෙකෙන් බෙදන්න 4යි වර්ග කරන්න දෙපසට මේකතු කරන්න දැන් අපේ දරුවෝ එහෙම මතක තියාගන්න ඒකජ පදයේ සංගුණකයේ 8 දෙකෙන් බෙදන්න 4යි වර්ග කරන්න දෙපසට මේකතු කරනවා 4ේ වර්ගය 8ේ 8ෙන් භාගයක් 8 දෙකට බෙදලා 4 දෙපැත්තට මේකතු කරනවා ඊළඟට වර්ග පූර්ණ කරද්දී වර්ග පදයෙන් x ගන්නවා දෙවෙනියට තියෙන ලකුණ ගන්නවා දෙකට බෙදපු උත්තරය ගන්නවා පූර්ණ වර්ගයක් කරනවා වර්ග පදයෙන් x දෙවෙනියට තියෙන ලකුණ දෙකට බෙදපු උත්තරය වර්ගයක් මේ පූර්ණ වර්ගයක් දරුවනේ 64 එකතු කිරීම 4 වර්ගය කියන්නේ 16යි වම්පස තියෙන x ධන 4 දකුණුපස තියෙන 64ට 16ක් එකතු වුනාම 80යි අපි දෙපසෙහිම වර්ගමූලය ගන්නවා එතකොට වම්පසින් වර්ගමූලය ඉවත් වෙලා දකුණුපසට එනවා ධන හෝරින වර්ගමූල 80 වම්පසින් වර්ගය ඉවත් වෙලා වර්ගමූල 80 වෙනවා වර්ගමූල 80 කියන්නේ දරුවනේ අකිල කරණිය දැන් ගොඩාක් දේවල් මතක් වෙන්න ඕනේ අකිල කරණියක් ඇතුලේ තියෙනවා පූර්ණ වර්ගයක්. මෙතන තියෙන පූර්ණ වර්ගය තමයි දරුණේ 16 16 ගුණ කිරීම 5. එහෙනම් අපි ලියා ගන්නවා 80 වෙනුවට 16. 16 ගුණ කිරීම 5. ඒ අතරතුර අපි මේ වම් පස තියෙන ධන 4 දකුණු පසට ගේනවා ඍණ 4 කරලා. දැන් අපිට x සුක්ත වෙලා. දැන් අපිට x සුක්ත වෙලා දරුණේ. අපි තරමක් සුළු කරන්න ඕනේ මේකට අපිට උත්තරයක් ගන්න කියලා තියෙනවා. x සමානයි ධන හොරින 16 වර්ගමූලය 4යි. අපි 80 ලිව්වේ නැහැ 20වරක් 4. 20වරක් 4 ලියලත් පුළුවන්. 40වරක් 2 ලිව්වේ නැහැ. අපි ලිව්වේ 16 වරක් 5. 16ට වර්ගමූලයක් තියෙනවා. 16 වර්ගමූලය 4යි. මූල 5 අඩු කිරීම 4. ධන හෝ ඍණ. නමුත් දරුවනේ මේකේ ඍණ අවස්ථාව. ඍණ 4යි මූල 5 අඩු කිරීම 4. ඍණ 4යි මූල 5 කියන්නේ දරුවනේ මෙයා සාමාන්‍යයෙන් ඍණ 8කට වඩා වැඩි. පහේ වර්ගමූලයේ 2 දශම ගානක්නේ ඍණ 8 අඩු කිරීම ඍණ 4 කියන්නේ ඍණාගයක් මෙතන x කියන්නේ පාදයක දිග ඍණ වෙන්න බෑ එහෙනම් මේක ඍණ වෙන්නේ නැහැ ඊළඟට අපි ධන අවස්ථාව ගමු ධන අවස්ථාවේ තියෙන x සමානයි ධන 4යි මූල 5 අඩු කිරීම 4 ඍණ 4යි මූල 5 අඩු කිරීම 4 පළමු අවස්ථාව හෝ x සමානයි ධන 4යි මූල 5 අඩු කිරීම 4 මේ ඍණ එක වෙන්න බෑ x කියන්නේ පාදයක දිග එහෙනම් විය නොහැක අපි එක උත්තරයක් අතහැරියා. හේතුව දිග ඍණ වෙන්න බෑ. එහෙමනම් දරුවනේ අපේ උත්තරය වෙන්නේ x සමානයි 4යි මූල 5 අඩු කිරීම 4 අපිට පෙන්වන්න කිව්වේ මෙන්න මේක තමයි දරුවනේ. x සමානයි 4යි මූල 5 අඩු කිරීම 4 ඒකේ තව එක පියවරක් ඉස්සරහට ගිහිල්ලා තමයි අපේ උත්තරේ බලාපොරොත්තු වෙන්නේ. මේ පද දෙකටම තියෙනවා දරුවනේ 4 පොදු සාධකයක්. අපි 4 ඉවතට ගත්තම ඉතුරු වෙනවා අපිට 4 වාරයක් මූල 5 අඩු කිරීම 1. 4 වාරයක් මූල 5 අඩු කිරීම 1. ඒ අපේ දෙවැනි ප්‍රශ්නය. බලන්න දරුවනේ තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නයෙන් අපිට අහන්නේ AD දිග හොයන්නලු පළමු දශම ස්ථානයට. AD දිග පළමු දශම ස්ථානයට හොයන්නලු. AD කියන්නේ දරුවනේ x. එහෙනම් AD සමානයි x. x කියලා අපි හොයාගත්ත දැන් 4 වාරයක් මූල 5 ඍණ 1. මූල 5 ඍණ 1. ඒ වගේම අපිට උදව්වක් දෙනවා වර්ගමූල 5 යගේ අපිට ප්‍රශ්න පත්‍රය ඇතුලේ දෙනවා 2.24 කියලා. එහෙමනම් දරුවනේ වර්ගමූල 5 වෙනුවට අපි 2.24 ආදේශ කරනවා. 4 වාරයක් 2.24 අඩු කිරීම 1. එතකොට 4 වාරයක් 4 ගුණ කිරීම 2.24න් එකක් අඩු කරාම 1.24යි. 4 1.24න් ගුණ කරාම අපිට ලැබෙනවා 4.96. 4.96ක් ලැබෙනවා දරුවනේ. අපිට කියන්නේ පළමු දශම ස්ථානයට පිළිතුර දෙන්න කියලා. එතකොට පළමු දශම ස්ථානයේ 9 9ට දකුණින් තියෙන්නේ 5 හෝ ඊට වඩා වැඩි එකක් නම් 9ට එකක් එකතු කරන්න. එතකොට මේක 4.9ට එකක් 0.1ක් එකතු කරාම 5.0 වෙනවා. ඒ කියන්නේ අවසාන පිළිතුර විදියට දරුවනේ අපි තියන්න ඕනේ
AD සමානයි සෙන්ටිමීටර් 5.0යි. 5.0 බිඳුව කියලා ලියනනම් ගොඩක් හොඳයි. හේතුව පළමු දශම ස්ථානයට තමයි අපෙන් අහන්නේ. ඒ දරුවනේ අපි පැහැදිලි කරේ වර්ග පූර්ණයේ භාවිතා කරන අපොස සාමාන්‍ය පෙළ විභාගයට ලැබිය හැකි වර්ග පූර්ණයේ සහිත ගැටලුවක්. එකපාරම වර්ග පූර්ණේ කරන්න කියන එක නෙමෙයි, ගොඩනගාගෙන වර්ග පූර්ණයේ සහිත ගැටලුවක්. මේ ආකාරයේ ගණන් තමයි අපේ දරුවන්ට අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබෙන්නේ. අපි මේ ආකාරයේම තවත් ගැටලුවක් සමන්සය එක්ක සාකච්ඡා කරමු. ඔව් සමන්ස. ඔව් දරුවනේ, දැන් සිසිර සර් පැහැදිලි කරා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලැබෙන ආකෘතිය ගැටලුවක්. දැන් මම මෙතෙන්දි තෝරගත්තේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලැබුණ ආකෘතිය. මේ ගිය වර 2016 අවුරුද්දේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ වර්ගීය සමීකරණ සම්බන්ධව ආපු ගැටලුව. එහෙනම් අපි බලමු දරුවනේ කොහොමද ඒ ගැටලුව ඔබට ඉදිරිපත් වුනේ කියලා. දැන් බලන්න දරුවනේ මෙන්න මේ වගේ ගැටලුවක් තමයි ඔබට 2016 ඉදිරිපත් කරන්නේ. දැන් මෙන්න මේ වගේ රූපයක් ඍජු කෝණාශ්‍රයක් දීලා තිනු. බලන්න ඍජු කෝණාශ්‍රය මෙන්න මේ ආකාරයෙන් දීලා ඒක කොටස් හතරකට බෙදලා තිනු. කියලා තිනවා දිග මීටර් 4ද පල්ල මීටර් 2ද වන ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක් රූපයේ දැක්වෙන පරිදි කඩඉරි රේඛා දෙකක් ඔස්සේ කැපූ විට ලැබෙන P කොටස සමචතුරස්‍රාකාර වේ. අන්න දරුවනේ දත්තයක්. P කොටස සමචතුරස්‍රාකාරයි. එහෙනම් P කොටසේ දිගයි පල්ලයි සමාන වෙන්න ඕන. ඒක දත්තයක්. අන්න P කොටස සමචතුරස්‍රාකාර වේ. ඊළඟට කියනවා P කොටසේ පැත්තක දිග X ලෙස ගනිමු කියලා අපිට ගැටලුවේ ලබා දෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයට දීලා ඊට පස්සේ බලන දරුවනේ අපෙන් අහනවා රූපයේ Q ලෙස දැක්වෙන ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් X ඇසුරෙන් සොයන්න. දැන් එතකොට Q කොටසේ වර්ගඵලය බලන දරුවනේ Q කොටස මොන ආකාරයේද? Q කොටස ඍජු කෝණාශ්‍රයක් තියෙන්නේ. එහෙනම් ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ඔබට ටග්ගාලා මතක් වෙන්න ඕනේ. ඒ වෙනකොට දිග වැඩි කිරීම පළල. එහෙනම් දරුවනේ මේකේ දිගයි පළලයි අපිට හොයා ගන්න වෙනවා දීලා තියෙන දත්ත භාවිතා කරලා. අපි හොයමු දිග. එහෙනම් දිග බලන්න. දිග කියලා කියන්නේ මේ ඍජු කෝණාශ්‍රයේ සම්පූර්ණ ඍජු කෝණාශ්‍රයේ දිග තියෙන්නේ මීටර් 4යි. ඊළඟට අපිට Q කොටසේ දිග ගන්න ඒකෙන් අඩු කරන්න වෙනවා වම් පැත්තේ තියෙන කොටසේ X කියන කොටස. එහෙනම් 4ෙන් X කියන කොටස අඩු කරාම තමයි අපිට Q කියන ඍජු කෝණාශ්‍රයේ දිග ලැබෙන්නේ. ඊළඟට බලමු දරුවනේ අපි පළල සොයමු. එතකොට සම්පූර්ණ ඍජු කෝණාශ්‍රයේ පළල 2යි. ඒකිනුත් අර X කියන කොටස අඩු කරාට පස්සේ තමයි අපිට ලැබෙන්නේ Q කියන ඍජු කෝණාශ්‍රයේ පළල. එහෙනම් දිග සහ පළල ඔබ වෙන වෙනම මේ ආකාරයෙන් ලියාගන්න. එහෙනම් අපි ලියමු වර්ගඵලය. වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල. එහෙනම් අපිට දිග දිනන 4 ඍණ x කියලා, පළල තිනන 2 ඍණ x කියලා මේ දෙක ගුණ කරමු දරුවනේ. ද්විපද ප්‍රකාශනවල ගුණිතය ඔබට මතක ඇති. එහෙනම් අපි වැඩි කරමු 4ෙන් වැඩි කරමු. 4 වරක් 2 8යි. 4 වැඩි කිරීම ඍණ x කියන්නේ ඍණ 4යි x. ඒ වගේම ඍණ x වලින් දර දෙකෙන් වැඩි කරාම වෙනවා ඍණ 2යි x. ඍණ x වැඩි කිරීම ඍණ x අපිට ලැබෙනවා ධන x වර්ග. ඊළඟට සජාතීය පද ඔබට මතක ඇති. අපි බලමු ධන 8 ඍණ 4යි x ඍණ 2යි x කියන්නේ දරුවනේ සජාතීය පද දෙකක්. එහෙනම් අපිට පුළුවන් ඍණ 4යි ඍණ 2යි ඍණ 6යි ඍණ 6යි x ධන x වර්ග. මීට වඩා සුළු කරන්න බෑ. එහෙනම් අපෙන් අහන්නේ වර්ගඵලය සඳහා x ඇසුරෙන් ප්‍රකාශනයක් ලියන්න. අන්න අපි x ඇසුරෙන් ප්‍රකාශනයක් ලිව්වා. ඊළඟට අහන දරුවනේ බලන්න අපෙන් ඊළඟට දෙවනි ගැටලුව විදිහට අහනවා අපිට P හි වර්ගඵලය Q හි වර්ගඵලයෙන් දෙගුණයකි. ආන තවත් දත්තයක් ලබා දෙනවා. ඒතර P වල වර්ගඵලය Q හි වර්ගඵලයෙන් දෙගුණයකි කියලා දත්තයක් ලබා දීලා අපිට කියනවා x වර්ග ඍණ 12 x ධන 16 සමානයි බිඳුව බව පෙන්වන්න. අන බලන්න දරුවනේ අපිට දෙන්නේ දත්තයක් දෙනවා P වල වර්ගඵලය Q වල වර්ගඵලයෙන් දෙගුණයක් කියලා. ඊට පස්සේ ඒක කරන්න මුකුත් කියන්නේ නැහැ ඔබට කියන මේ බව පෙන්වන්න. එතකොට අපි බලන්න ඕන දරුවනේ මේ බව පෙන්වන්න කියන එකේ බලන්න සමාන ලකුණක් තියෙන සමීකරණයක්. එහෙනම් සමාන ලකුණක් භාවිතා කරන දරුවනේ අපි මොනව හරි සමාන කරන්න වෙනවා. එහෙනම් සමාන කිරීම සඳහා තමයි අපිට අර දත්තය ලබා දෙන්නේ P හි වර්ගඵලය Q හි වර්ගඵලයෙන් දෙගුණයකි. එහෙනම් Q වල වර්ගඵලය දෙගුණයක් කරාම සමාන වෙන්න ඕන P හි වර්ගඵලයට. එහෙනම් අපි ලියමු සරලව P හි වර්ගඵලය සමාන වෙනවා 2 වාරයක් Q හි වර්ගඵලය. ආන්න අපි ඒකට ආදේශ කරමු. P කියලා කියන්නේ දරුවනේ බලන්න සමචතුරස්‍රයක්. එහෙනම් පැත්තක දිග x වූ සමචතුරස්‍රයක්. එහෙනම් දිග වැඩි කිරීම පළල x ගුණ කිරීම x කියලා යොදන්න පුළුවන් අපිට. සමානයි දකුණු පස තියෙන 2 වාරයක් Q වල වර්ගඵලය ඔබ මීට පෙර හොයාගත්තා. එහෙනම් ඒ හොයාගත්ත 8 ඍණ 6 x ධන x වර්ග අපි මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. දැන් දරුවනේ අපි සුළු කිරීමක් කරමු. වම් පැත්තේ x ගුණ කිරීම x කියන්නේ x වර්ග.
දෙකෙන් ගුණ කරාට පස්සේ අපිට ලැබෙන දෙවරක් 816යි 2 වැඩි කිරීම ඍණ 6x කියන්නේ ඍණ 12x 2 වැඩි කිරීම x වර්ග කියන්නේ 2x වර්ග. එහෙනම් දරුවනේ අපිට කියන්නේ එක පසක බිඳුව තියෙන ආකාරයේ සමීකරණයක් තමයි අපිට බව පෙන්වන්න කියන්නේ. අපි එහෙනම් වම් පැත්තේ තියෙන ධන x වර්ගත් දකුණු පැත්තට ගනිමු. එහෙනම් වම් පැත්තේ මුකුත් නැති නිසා බිඳුව බවටපත් වෙනවා. එහෙනම් දකුණු පැත්තේ තියෙන 16 ඍණ 12x ධන 2x වර්ග, ඒ වගේම වම් පැත්තේ ධන x වර්ග දකුණු පැත්තේනට ඍණ x වර්ග බවටපත් වුණා. දැන් නැවත වරක් සජාතීය පද බලමු අපි. බලන්න දරුනේ ධන 2x වර්ග ඍණ x වර්ග කියලා කියන්නේ x වර්ග ධන 2x වර්ග ඍණ x වර්ග සුළු කරාම පිටෙනවා x වර්ග. ඒ වගේම ඍණ 12x ධන 16 කියලා තියෙනවා. අන්න අපිට බව පෙන්වන්න කියන සමීකරණය අපිට ලැබෙන දරුවනේ x වර්ග ඍණ 12x ධන 16 සමානයි බිඳුව කියන සමීකරණය. ඊළඟට අපිට ඊළඟ ගැටලුව ලබා දෙනවා සූත්‍රය හෝ අන්ක්‍රමයකින්, සූත්‍රය භාවිතයෙන් හෝ අන්ක්‍රමයෙන්. අර සිසිරසර ඉස්සෙල්ලා පැහැදිලි කරා අපි මේ වර්ග සමීකරණ විසඳනකොට අපි භාවිතා කරන ආකෘති තුනක් ගැන. එකක් තමයි සාධක භාවිතය, අනිත් එක වර්ග පූර්ණය, අනිත් එක සූත්‍රය භාවිතය. දැන් අපි මෙතෙන්දී සූත්‍රය භාවිත මෙතන කියන්නේ නැහැ ඔබට කිසියම් ක්‍රමයක් සූත්‍රය භාවිතයෙන් හෝ අන්ක්‍රමයෙන් ඔබ කැමති උපක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. මෙතෙන්දී අපි ඉදිරිපත් කරන ඔබට සූත්‍රය භාවිතා කරන ආකාරය. බලන්න දරුණේ අපේ ගැටලුව තමයි x වර්ග ඍණ 12x ධන 16 සමානයි බිඳුව. එතකොට අපේ සූත්‍රයේ ආකෘතිය තමයි ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව සමීකරණයෙන් තමයි එතකොට අපි මේ සූත්‍රය හදාගෙන තින්නේ. a අණුව සංසන්දනය කරන a කියලා කියන වර්ගපදයේ සංගුණකය a සමානයි 1යි, b කියන්නේ ඒකජ පදයේ සංගුණකය, එහෙනම් ධන b සමානයි ඍණ 12යි, ඊළඟ c කියලා කියන නියත පදය c සමානයි ධන 16යි. එහෙනම් සූත්‍රය ඔබ මතක තියාගන්න ඕන. සූත්‍රය තමයි x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ac බෙදීම 4ac වර්ගමූලයේ බෙදීම 2a. මෙන්න මේ සූත්‍රය ඔබ මතක තියාගන්න ඕන. අපි ආදේශ කරමු දරුවනේ. හොඳින් ආදේශ කරන්න වම් දකුණු පැත්තේ බලන්න ඍණ b වෙනුවට ඍණ 12 වරහණක් යොදන්නේ වෙලාවට ධන හෝ ඍණ. එතකොට b වර්ග ඍණ 12 වර්ගය අඩු කිරීම 4 වැඩි කිරීම, a වෙනුවට 1 වැඩි කිරීම, c වෙනුවට 16 බෙදීම 2 ගුණ කිරීම a වෙනුවට 1 යොදනු. දැන් අපි සුළු කරමු. දැන් ඍණ ඍණ ගුණ වුණාම ධන බවටපත් වෙනවා. එහෙනම් ධන 12 බවටපත් වෙනවා. එහෙනම් ඊළඟට බලන්න ධන 12 ධන හෝ ඍණ 12 වර්ග 144යි. දරුවනේ බලන්න 4 වරක් එක 4යි, 4 වරක් 16 64යි. අන්න අපිට එකවරම වැඩි කරලා ලියන්න පුළුවන් 64යි. බෙදීම දෙවරක් එක 2යි. දරුවනේ දැන් බලන්න අපිට වර්ගමූලයේ ඇතුලේ තියෙන 144 අඩු කිරීම 64. එහෙනම් අපි ඒක සුළු කරමු. 12 ධන හෝ ඍණ 144ෙන් 64ක් අඩු කරාම අපිට ලැබෙනවා 80 බෙදීම 2 කියලා. දැන් අපිට උත්තරේක ආකෘතියක් තියෙනවා. ආකෘතියක් තියෙන නිසා අපි තව ටිකක් සුළු කරමු. මේ 80 කියන්නේ සිසිසර් ඉස්සෙල්ලා පැහැදිලි කළා වගේ අකිල කරණියක්. එහෙනම් මේක කරණියක් බවට පත් කරමු. 80ේ තියෙන වර්ගපදයක් 16. එහෙනම් 16 වරක් 5 තමයි 80යි කියන්නේ. එහෙනම් 16 ගුණ කිරීම 5 කියලා අපිට ලියන්න පුළුවන්. එහෙනම් 12 ධන හෝ ඍණ 16 වර්ගමූලයේ 4යි, 4යි මූල 5 බෙදීම 2. දරුවනේ අපිට දීපු පිළිතුරේ හරය නෑ. අපි හරයවත් වෙන්න බෙදීම 2 නැති වෙන්න අපි ಗುಣ කිරීමක් ගමු. එහෙනම් 2 පොදු සාධකයක් කළ ඉවත් කරාම 12 2කින් බෙදුවාම 6යි, ධන හෝ ඍණ 4 2කින් බෙදුවාම 2යි. අන්න 2යි මූල 5 බෙදීම 2. එහෙනම් 2ට 2 කැපිලා ගියාට පස්සේ හරය සහ ලවේ අපිට ඔබට ලබා දුන්න පිළිතුර බව පෙන්වන්න කිව්වේ x සමානයි 6 ධන හෝ ඍණ 2යි මූල 5. මෙන්න මේ පිළිතුර ලබා ගන්න පුළුවන්. උදරුණේ අපි කතා කරේ ඒ 2016 වර්ෂයේ අපේ දරුවන්ට ලැබුණු වර්ගජ සමීකරණ ආශ්‍රිත ගැටලුව. අද දවසේ අපි පුනරීක්ෂණ පාඩම් මාලාව යටතේ අපේ දරුවොත් සමග කතා කරා සමීකරණ කියන මාතෘකාවේ අපේ දරුවන්ට ලකුණු 28ක් පමණ ලබා ගන්න පුළුවන් වන ආකාරයට සියලු සාරාංශයක් අපේ දරුවොත් සමග කතා කරා. මං හිතන්නේ ඉතා හොඳින් අවබෝධ කරගත්තොත් ඔබට ලොකු උදව්වක් ගන්න පුළුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී. එහෙනම් දරුණේ අදට අපි ඔබෙන් සමුගන්න ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.